මම අද විශේෂයෙන්ම ඇඹිලි පිටියේ නගරයට ඇවිල්ලා ඉන්නේ. මේකට හේතුව තමයි අපි දන්නවා මීට දවස් කීපයකට පෙර මේ මෙතන මේ මෙතනම මේ ඇඹිලි පිටියේ නගර සභාව ඉදිරියේදී යම් කිසි පක්ෂයක් විසින් අපි දන්නා පක්ෂ මොකද්ද කියලා ඡන්දයක් පවත්ලා තියෙනවා. මෙතන ඒකට තියෙන මේ සමාජ මාධ්‍ය හරහා යන වීඩියෝ එක මෙතන මේක තනිකර මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්, මැතිවරණ කටයුතු වලට බාධා කිරීමක්, ඒ වගේම කිසියම්ම වූ අපේක්ෂකයෙක් මම කෙලිම කියන්නම් මෙතන මේ NPP එකේ අපේක්ෂකයා දිනවීම සඳහා මේ කරපු කුමන්ත්‍රණයක්. මේක සම්පූර්ණ නීති විරෝධී. මම දැන්ටමත් මැතිවරණ කොමසාරිස්වරයාට මේ බව දන්වලා තියෙනවා. අනිවාර්යයෙන් මේ කඩේ නීති ඉදිරියට ගෙන ආ යුතු මේකෙන් වෙන්නේ පිළිගත්ත තෝරාගත් අපේක්ෂකයන් කීප දෙනෙක් අතරේ මැලමෙ ඡන්දයක් පාත්‍ර මට කොහෙද අයිති ඇති ඡන්දයක් පවත්න්නේ කිසිම කෙනෙකුට නෑ අයිතියක් ඡන්දයක් පවත්න්න මැතිවරණ කොමිසමට ඇරෙන්න. මේ කරන වැඩෙන් වෙන්නේ මහජනතාවගේ මානසිකත්වය එයාලගේ අවධානය වෙන තැනට යොමු කරලා ඒ අපේක්ෂකයන් දිනවනවා කියලත් මේකට බොරු පණිවිඩයක් දෙන එක. මේක නීති විරෝධී. මේකට මේ මේ මේක මේකට සම්බන්ධ වෙන සියලු දෙනා මේ වීඩියෝ එකේ ඉන්නවා. මේකට අනිවාර්යයෙන්ම අත්අඩංගු කර ගත යුතුයි. ඒ වගේම මම හිතන්නේ මේ මේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අත්අඩංගු කර ගත යුතුයි කියන පදනම ඉන්නේ මොකද මෙයාලා මේවා දැනුවත්ව කරන්නේ. ඊට අමතරව මේක කරලා ඉවරලා මේක දානවා සෝෂල් මීඩියා එකේ. මෙයා ඡන්ද තියෙනවා. ඡන්ද මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙනවා. ඡන්ද බැලන්ඩ් බොක්සස් තියෙනවා. ඒ වගේම මෙයාලා මේ 10000 තෝරගෙන මේ මේ ප්‍රදේශයෙන් මෙයාලා ඡන්දය අරගෙන තියෙනවා. මේක නීති විරෝධී. මේ ඉඳන් අනිවාර්යයෙන්ම මම මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැන් කම්ප්ලේන්ට් එකක් දාලා තියෙනවා. මම හිතනවා මැතිවරණ කොමසාරිස්වරයා ඒ වගේම මේ පළාතේ පොලිසිය මේ එකතු වෙලා මේකට ඉක්මනින් පියවරක් ගනී කියලා මම තාම මේ සාකච්ඡා වලම යනවා පොලිසියට මේ පිළිබඳව කම්ප්ලේන්ට් එකක් කරන්න. මොකද මේ වගේ නීති විරෝධීව යම් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම සඳහා මේ කරන ක්‍රියාව අනීතිකයි. අනිතික මේක මම දන්නේ මේ පළේට පාර ළඟා වෙන්නේ නැත්තේ කිසියම්ම වූ පුද්ගලයෙක් පිරිසක් එකතු වෙලා මේ ස්ථානයේ බැලට් බොක්සස් දාලා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා අන්තිම ඡන්දය ගණන් කරලා කියන මේ අපේක්ෂක දිනුම් කියලා. මේක අනිවාර්යම නැහැwidetilde මේක වැරදි පුරවර්දර්ශයක්. මේ පුරවර්දර්ශ ලංකාවට දෙන්න හොඳ නැහැ. මොකද මම දන්නා මේ දවස් කීපයකට කලින් මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා මේ හුරු සමීක්ෂණ ඔක්කොම නවත්වන්න ඕන කියලා. මෙයාලා මේ සමීක්ෂණ ගහනවා තමන්ගේ අපේක්ෂක දිනුවා කියලා කියනවා. මේක අනිවාර්යෙන් නැවැත්විය යුතුයි. විශේෂයෙන් මේ ඇඹිලි පිටියේ ජනතාව මේ වගේ විරුද්ධව කටයුතු කළ යුතුයි. මෙහෙම හැම ටවුන් එකේම මැතිවරණ කරනවා කියලා මැතිවරණය කරන එකතේ වෙන්නේ මම හිතන්නේ මැතිවරණ කොමිසම අහලා ගන්න ඕන ඉස්සලම්. එන මැතිවරණ කොමිසම වහන්න ඕන පොලිසිය අරින්න ඕන ගෙදර මේ NPP කියන JVP NPP කියන කට්ටිය ඇවිල්ලා මේක දැන්ම පාලනය කරනවානේ. මෙන්න බලද මෙයාලා යහපාලනය ගැන කතා කරන යහපත් අනාගතයක් ගැන කතා කරන රටේට වැඩක් ගැන කතා කරන පක්ෂයක් එයාලා හිතන්නේ දිනුම් කියලා. දිනුම් නම් මේ දිනන්න ඕනේ නැහැ මෙහෙම. මේ වගේ බොරු සමීක්ෂණ දාලා මේක තනිකර අසාධාරණ අනීතික කටයුත්තක්. මේ පිළිබඳ අනිවාර්යයෙන්ම නීතිය මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ කොමිසම සහ පොලිසිය එක්ව ගත යුතුයි. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. මේ පුද්ගලයන් ප්‍රොමෝට් කරන මේ පක්ෂ නායක තත්ත්වයන් අත්අඩංගුවට ගත යුතුයි කියන පදනම මම ඉන්නේ.